සංවර්ධනය ගැන මහා ඉහළින් කතා කරන අපේ රටේ දුප්පත්කමේ අඳෝනාව තවමත් අවසන් වී නැහැ. අපේ රටේ ඈත දුෂ්කර ගම්මානවල ජනතාව දුප්පත්කම නිසා තවමත් තදින් බැටකනවා. මේ තන්තිරිමලේ මානෙල්වැව ගම්මානයේ ජීවත් වීම සඳහා අරගලයක නිරත වන තවත් දරු පවුලක්. මේ පවුල අරගල කරන්නේ ඔවුන්ව තදින් වෙලාගෙන ඇති දුප්පත්කම නිසාමයි. මොවුන් යාන්තමින් හරි එදා වේල හරි හම්බ කරගන්නේ ජීවිතේ රැකගන්න මිසක් රටක් රාජ්‍යයක් දිනන්න නෙවෙයි. අවුරුදු ගාණක් මානෙල්වැව ගම්මානයේ පදිංචි කේ ධර්මතිලක සහ හේරත් හාමිගේ නාලනී යන යුවලට දරුවන් නව දෙනෙකු සිටිනවා. ඒ පවුලේ බර කරටගත් ධර්මතිලක ඔහුගේ දරුවන් පස් දෙනෙකුම විවාහ වනතුරුත් රැක බලාගෙන තියෙන්නේ ස්ථීර රැකියාවක් නැතිව දවසේ ලැබෙන කුලී රැකියාවන්ගෙන්. පවතින ආර්ථික අපහසුතා මැද තවත් දරුවන් දෙදෙනෙකුගේ බර තවමත් ඔවුන්ගේ කරමතයි. ඔවුන්ගේ බාල දියණිය තවමත් පාසල් අධ්‍යාපනය ලැබමින් සිටිනවා. තවත් එක් දරුවෙකු මානසික ආබාධයකින් පෙළෙන නිසා මවවන නාලනීට රැකියාවක් සඳහා යාමටද නොහැකි වී තිබෙනවා. ධර්මතිලකටත් දැන් කුලී වැඩක් හෝ කරගන්න හරියට ඇස් පේන්නේ නැහැ. ඒ නිසා දුප්පත්කමේ පතුලටම වැටිලා ඉන්න මේ පවුලට හෙටක් ගැන හිතන්නවත් බැහැ. අවුරුදු ගාණක් ලැබුණු සමෘද්ධියත් දැන් ඇස් වැසුමක් වෙලා ඔවුන්ට අහිමි වෙලා. වැඩක් කරනවා කි සැලෙත් කරවා සැලෙදී කිලෝමීටර් 10ක් 15ක් ගිහිල්ලා තමයි මෙලිය පකාගෙන තැන් ටිකක් ගෙනත් තමයි ජීවත් වෙන්නේ. අලිත් තියෙනවා ඉතින් ගස්වල තමයි නිදා ගන්න මහලද. කිලෝමීටර් 15ක් පෙර ඇත යන්න ඕනේ. ඒක තමයි ජීවත් වෙන්නේ බොහොම අමාරු දුබේ කා උසයට නෑ හැකට කා උතුමේ ඉන්නේ. දුප්පත්කමින් ඇවිලෙන මේ කුසගින්දර නිවාලන්න ඔබටත් හැකිනම් දැන්ම අමතන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.